බවන් මම ඔබ ම ආමන්ත්‍රණය කරන්නේ කැල්ලි විශ් විද්‍යාලයේ ජනසන්වේතන අධ්‍යනාාශයේ ංශාධිපතිවරයා දියට මහිතන්නේ කොවිද දහ නොමය රෝගතත්වයෙන් රට හිසෝසෝන කාලේ නැවත ඔබ ආමන්ත්‍රණය කරන ලැබීම ජනසංවදන අ්‍ය විදිහට දාම සතතක් විදිහයට සලකනම්. මහිතන්නේ දැන් ඔබ පාටමාලාවන් පෝරා ගැනීම සොඳහා සිතා බලමින් සිට ොහොත එ ඒ නිසා කිසියම් විදිහකට ජනසන්ේදන අධ්‍යනාංශය පිළිබඳ ඔබට යම් පැහැදිලි කිරීමක් කරම මයුතු කමක් විදිහයට දකිනවා. ජනසන්වේදන අධ්‍යනාශය ආරම්භ වන්නේ වර්ශයක්ත අශනම සය හැත්ත හතරේද එවක පැවති රජය විසින් උෘතියාබිමුක පාටමාලා. එහෙමනැත්තම් රැකියාවක් ඉලක්ක කළ ප්‍රායෝගික කුසලතාවයන්. ගොඩනැගීමේ පාටමමාලා විශ්වවිද්‍යාල තුළ හඳුන්වා දීමේ කාරණය පෙර දැරිකරග. ඇතටම මේක විශේෂ අවස්ථාවක් ජනසංනිවේදන අධ්‍යන අංශය ආරම්භවන විට තමයි ලංකාවේ පළමුුවතාවට සංනිවේදනය කියන වචනය ගොඩනගුණු ලබන්න. මොකොද ඒ වෙන කොතුරු ලංකාවේ සංනිවේදනය නමින් වචනයක් තිබුණ නෑ. මේ සඳහා රැස්සුණු මහාචාරය එBි ආර්යපාල මහාචාරේදිරිීර සරච්චන්ද්‍ර ඇතුළු විද්වත් කමෙටුවක් මගින් තමයි මේ සං්‍යවේදනය කියන වචනය අපේ විශය සඳහා මුල්වරට හඳුන්නාදිලා තිබෙන්නේ. එනිසා සං්‍යවේදනය නමින් නද ලෝකය පුරා ප්‍රචලිත ලංකාවේ ඉතාමත්ම ප්‍රසිද්ධ මේ විෂය වචනය ආරම්භ වන්නේ අපේ අධ්‍යනාංශය ආරම්භකිරීම නාමකරණය ක්‍රියාවයක් විදියට. එ ශේෂම අප අධ්‍යනාංශය යටතේ. ්‍රධාන වශයෙන් විෂයන් දෙකක් ඔබට හදාරන්න පුළුවන් එයි පළවෙනි පාට මාලාව තමයි ජනසන්වේදන උපාධි පාටමාලාවඒවගේම මෑතකද අපි තවත් විශිෂ පාටමාලාවක් හඳුා දුන්නක් මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමනාකරණය පිළිබඳ උපාධ පාටමාලාව මේ පාටමාලාක් දෙකම අපාධ්‍යනාංශය තුළ වෙනවෙනම දේශන මගින් උගන්නනු ලබනවා. අපේ අධ්‍යෙන අංශය තුළ තිබෙන ජනසංවද උපාියත් මහජන සම්බන්ධ සහ මාධ කළමනා කරණය උපාධියත් ප්‍රධාන වශයෙන්ම අර මම මුලින් කියපු වෘතියාභිමුක අවශ්‍යතාවය පූර්ණය කිරීම සඳහා නිර්මාණය කළ උපාධිපාටමාලා. තැන් මෙහි තිබෙන විශේෂත්වය තමයි. ඔබ විශම මම ඉසල කැමති ඔබට හඳුන්වා දෙන්න ජනසනිද. ජනසංනිවේදනය විෂය. නූතන ලෝකය ඇතටම දහනමවැනි සියවසේ මේ විෂය වැඩිදවුණු වෙන වෙලා වෙද. මාර්ශල් මැක්ලූහන් විශේෂයෙන්ම ඔහුගේදක්ෂන් of මීඩියා කියන කෘතියේදී වර්යක් දස් නොසි හැටහතරේදී ඔහු කියනවා දමීඩියම් ඉස්ත මෙසේජ් කියලා. එකයන්නේ මාධ්‍යම නුදුරු අනාගතයේ පණි විඩය බවට පත්වෙනවාගේ. මහිතන්නේ මේ මොහොතේ ඔබ ලෝකයේ දෙෙස ඇස හැර බැලුවතින් මේ කාරණය කොයි තරම් යථාවදද කියන එක වටහා ගන්න පුළුවන්. මෙ මොති ඇමරිකාව ගිනි ගැනමින් පවතිනවා. ජෝජ් ලෝඩි නැමති කලු ජාතික පුද්ගලයක්. නිරපරාදේ ඝාතනය කිරීම පිළිබඳව අද ධනවාදී ඇමරිකාව තුළ ධනවාදයට විුරුද්ධ කැරැල්ලක් ඇතිවිමින් පවතිනවා. මේ හට ගන්නේ තනි කාන්තාවක් තමන්ගේ ජංගම දුරකතනයෙන් පටිගත කළ. එම කරූර් ඝාතනය අවස්ත්‍රාව සමාජමාධ්‍යයට යොමු කිරීමෙන්. එය දිකින්දික අපි නූතන භාෂාවයෙන් කියනව වෛරල්වීම එක වෛරසයක් බෝවෙන සේ මිනිසුන් අත තිබෙන මේ ජංගමුදුර කතන හර සවේදනය වීම. මුළු ලෝකයේම මේ සිද්ධිය පිළිබඳව කම්පාවට පත්ව නවා. ඒ පිබඳ විරෝධයක් ඇතිවල තිබෙනවා. කිසියම් විදිට අපි දැක් අපපහුගිය කාලේ සමාජ මාධ්‍යය හරහා. ආරම්භ වෙනවා රජයන් පෙරලෙනවා විශාල ව්‍යාපාර බිඳ වැටනවා විශාල ව්‍යාපාර අලුතෙන් ඉපදනවා දොල බිලියන ගණන් උපන ව්‍යාපාර ගොඩනැගෙනවා මේ තමයි මාදේ බලේ. ඇත්තටම සංනිවේදනය ආරම්භවෙන්නේ මේ නූතන ජනමාධි ක්‍රියාවලියෙන්නෙමේ. මිනිසා ආරම්භක අවස්ථාවදේ කියන්නේ ගල්ගුහාාවෙන් එලියට හමානවයක්. ඔහු, අෙකුත් මානවයෙක් සමඟ අදහස් ප්‍රකාශ කරන්න පටන්ගත්ත මොහුතේ සිට මේ විශෂය ආරම්භ වෙන. මේ විෂය ඇත්තටම අඳුරු ගල් ගුහාාවල දඩයම් කළ සතුන්ගේ රුදිරෙන් බිත්තිමත ඇඳී සිතුුවම් ඔස්සේ ගොඩනැගෙන විශයධාරාවක්. අදටත් ලෝකය පාලනය කරන සිව්වෙනි ආණ්ඩුව විදියට ජනමාධ්‍ය සලකන්න පුළුවන්. මේ ඔස්සේ, ජනමාධ්‍ය වෘතිකයින් සඳහා ඉතා විශාල වෙළඳ පොලක් විශාල අවශ්‍යතාවයක් විශාල බලයක් ගොඩ නැගමින් පවති නවා. මෙන්න මේ මාධ්‍ය වෙළඳ පොල කිසියම් විදිහකට ඔබ වැනි ඉතාමත්ම නිර්මාණශීලී තරුණ තරුණියන් ඉල්ලා සිටිට. ඔබ ලියන්න දක්ෂණම්, ඔබ ගායනා කරන්න දක්ෂනම්, ඔබ චතුර කතිකත්වයක් සහිත කෙනෙක් නම්. ඔබ හොඳ සංවිධයකයෙක් නම්. ඔබ, මහජන සම්බන්ධතාවෙන් සියල්ලන්ව දිනාගත හැකි කෙනෙක් නම්. එහෙමත් නැතම් ඔබට හොඳ භාෂාඥානයක් තිබෙනවාවනම් සිංහලවේවා ඉංග්‍රීසිවේවා හින්ඩිවේවා වෙන ඕනෑම භාෂාවක්. පිළිබඳ ඔබට චතුර බැවක් තිබර නම් ඔබ නිර්මාණශීලි පුද්ගලයෙක්නම් ඔබ අළුතෙන් ලෝකය වෙනස් කිරීම පිළිබඳා දහසක් තිබෙනවානක්. ඔබ අපේ අධ්‍යයන අංශය විසින් ඉතාමත්ම ආදරයෙන් බාරගනු ලබන. ශෂ ම පැලි කරන්න නසන් නිවේදනය විශය යටතේ. අපේ අධ්‍යනාශය තුළ පුවත්පත්මාධ්‍ය ගුවන් විදුලිය සිනමාව රූපවාහිනිය සමාජ මාධ්‍යවල සිට නූතන පරිගණක තාක්ෂණය එහි ප්‍රායෝගික භාවිතය කැමරාව ග්‍රාෆික නිර්මාණ මේ සියලුම දේවල්. මේ මාධ්‍ය ප්‍රායෝගික වහැදෑැරීම සඳහා ඔබව අධ්‍යනාංශය තුළ පාට මාලාවන් තුළ ද යොමු කරු ලබනවා. වගේ මයි අප එක දෙවනි පාටමාලා ව මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමනා කරන පාටමාලාව එහිදී මූලික වශයෙන්ම ඉලක්ක කරන්නේ නූතන මාධ්‍ය ලෝකය තුළ වඩාත්ම අවශ්‍ය කරන මහජන සම්බන්ධතා ෘර්තිකයින් නිර්මාණය කිරීම ඔබ දන්නවා සෑම ආයතනයකම මහජන සම්බන්ධතාවය පිළිබඳ නිලධාරිය කිටා අද මුළු ආයතනයක්ම මහජන සම්බන්තා නිලධාරින් වශයෙන් ක්‍රියා කරනු ලබනවා. මේක ඉතාමත්ම ගැඹුරු මනෝවිද්‍යාත්මක නිර්මාණශීලී විෂයෙන් පතයක්. ඒ සඳහා විශේෂයම ඔබ දන්නවා. ලෝකයේ ඉතාමත්ම අපූරු අවස්ථා නිර්මාණය වෙනවා. අවස්ථාවන් කළමනා කරණය කරනවා. ලෝකයේ නිධන්තරයෙන්ම සිද්ධි ගැටුම්, අවස්ථාවන් හර හා ඉදිරියට යනවා. මේවා සංවිධානය කරන්න මේවා සැලසුම් කරන්න. ඒ පිළි බඳව අවශ්‍ය කරන න්‍යායාත්මකසා ප්‍රායෝගික දැනුම මහජන සම්බන්තරසා මාධ්‍ය කළමනා කරණය පාටමාලාවෙන් ඔබට හදාරන්න පුළුවන්. වැදගත්ම දේ තමයි. මේ පාටමාලා දෙකේදිම ඔබ වෙතින් අප බලාපොරොත්තු වෙන මූලිකමදේ තමයි. නිර්මාණශීලීත්වය හැකියාව, තුළ තිබෙන ඉදිරිපත් කිරීම ශක්තිය ඔබ තුළ තිබෙන පෞරුෂය සහ ඔබ තුළ තිබෙන ඒ සඳහා වන උනන් දුව සහ කැපවීම දෙවනුව මේ පාටමාලා දෙකටම ඇතුල්වීම සඳහා ඔබ පාසලේදී ජනනිවේදධය මාධ්‍යනය හදාරලා තිබෙනද කියෙනෙ එක අනිවාර්රය වන්නේ නෑ. ඒ මදනතං ඔබ ඒ පිළිබඳව වෙනත් පුහුණුවක් තිබුණාද කෙනෙක් අදාලාවෙෙන නෑ. නමුත් ඔබ තුළ සහජ දක්ෂතහායක් කැමක්තක් තිබෙනවා නම්. ජනසවේදන අධ්‍යනාංශය මේ විශය දදිත්වයම හැදැරීම සඳහා බලාපොරොත්තුවෙන් නයඔොබව ඒ සඳහා ජනසන්වේදන අධ්‍යනාංශය වෙනුවෙන් මම ඉතාම ආදරයෙන් ඔබට ආරාධනා කරම ස්තුයි.